බුදුජාණන් වහන්සේ දේශනා කරපු සීස අත්්ධරමය බලන්න නම් විවෘතවෙන්න ඕනේ. විවෘත කරන්න නම් විවෘත කරන්න පුළුවන් හේතු හැදෙන්න්නත් තෝන. මේ දවස්සල අපට අපේ පංවත් පිටටීවේ ශ්‍රධාම සාමීන් වහන්සේ නිසා සැබෑ බුදුදහම් විවෘත්ත කරගහන් අවස්ථා ගොඩක් ලැබිල තියෙනවා. මුලින්ම පිටිදිවේ ශ්‍රධාම පින්ංවත් සාමීන් වහන්සේට ඒ පිළිබඳව න මොත් කරන්න ොන ස්තතුති කරන්න තෝනි ධර්මය විවෘත්ත කරන්නට මේ වගේ අසාති්‍රකාශ කරමින් අවස්ථාව ලබා දෙනවට. අලුත්ම ගැටලුවත මයි කතෝලික දරුවෙක් කියලා බෝසතාණන් වහන්සේ සිද්ධහත්ත කුමාරයක් ඉපදුන ගමන් ඇවිත්තද ඒකට අදාළව හොඳට කල්වෙේලා ඇතුව සූදානන් වෙලා තිරපිට පතකුත් හදාගෙන බොහොම අසත්‍ය කාරණ ගොඩක් ශ්‍රධම් ස්වාමින්න් වහන්සේගේ ගෝල හාමුදුව නමක් ලොව සමාජකට කරලා තිබ්බා. සරයි ස්වාමින්න් වහන්ස මම කතවලි කාගමය කෙනෙක්. මම මගේයාගම වගේම බෞද්ධ ර්ශනයත් හරිආසාාවෙන් පලුව කරනවා මට අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා. හා මුදුරුවෝ දැන්වර තියෙනවනේ සිදුහත් කුමාරයා ඉපදිච්ච ගමන් පියවර හතක් ඉදිරියට ඇවිදගෙන කිීපු කතාවක් ඒ වගේම මන් අහල තියෙනවා මේ. නිලම් මල් පි පිච්ක් කතාවක ඕවා ගොත්තපු බොර්ුව ඕොනක් ඉතින් හාමුදුරුවනේනේ ත්‍රිපිට කියනේ තියෙන හෙම දෙයක්. මංජිමනිකාය සූත්‍රපිටකය තියෙනනේද අශ්චර්ය අත්භූති කියලා සූත්‍රයක්. අන්න ඒකේ තියෙනවා සිදුහත්කුමාරයා එපදිච්චගමන් පේවර හතක් ඇවිදගෙන ගීපු කතාාව. ඇවිද් විතරන් එවේ නොනක් කතාගරයි කියලා තියවනේද. හුගක් අයට කුකුස සැකයා ඇතිවෙලා ීප බිවිධ කවන සම්බන්ධව. න දැන් පැහැදිලි කරන්න මෙ වගේ පස්න අහන්න ඕනේ ධර්මය දන්නා ස්වාමීන් වහන්සේලාග අපි ඒ පින්වත් දුවට මතක් කයනවා දුවේ ඔය වගේ ගැටලු අහන්න ඕනේ ධර්මවිනේ දන්නා ස්වාමීන් වහන්සේලාගෙන් ඔය උත්තර දුන්නය ස්වාමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විනාස කරලා ව්‍යාපාරික භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ බවට පත් කරන්න හොඟක් මහන්සේ ගන්න හාමුුදුුව නමක්. ඒ යන බුදුරජාණන් වහන්සේ මරලා ව්‍යාපාරික බිස්ුවක් බුදුරජාණන් වහන්සේ බවට පත් කරන්න උත්සාහ කරන හිමි නමක්ගින් තමයි. ඔයද අහල තිබුණේ. උන්වහන්සේලාට ඒකට දෙන්න පිළිතුරක් නැහැ. ක දශවාම න් හසල ගැඟගේ යෙන දරුවු බිස්සුවක් විදිහට අර්හත් දජයේ විතරයිනෙ දරම විනය දන්න ඇති නිසා අසාත්්‍ය දේවල් තම උවහසල ප්‍රකාශ කරන්නේ. දරහු බුදුදහම කියන්නේ අනිත්තාගම් වගේ මැවුම්වාදයක් උගන්නන දෙයක් නෙමේ. බුදුදහම ඉබේ ඇතිවන විදිහක් උගන්නන්නෙත් නැහැ බුදුදහම උගන්නන්නේ මේ වෙලා වෙත් ලෝකයේ පනතියෙන පණ නැති හැම දෙයක්ම ඇතිවෙලා නැතිවෙලා පවතින. එ සජීවී අජීවී හැමදේකම සම්පූර්ණ අතීතවාර්තමාන අනාගත තුංකාලයටම අයිති ඒ පැවැත්ම සිද්ධ වන ආකාරය. බුදුදහම උගන්නන්නේ දරුවෝ හීතුඵලධරමියන්ගේ ක්‍රියාකාරී්‍යය යුක්ත ධර්මතාවයන්ගේ පැවැත්ම සිදුවන ආකාරය. මේ ලෝකෙදුවේ හැම දෙයක්ම තියන තත්ත්වයෙන් තවත් අත්ත්වයකට වෙනස් කරන්න පුළුවන්. මේ ලෝක හැම දෙයක්ම. තියනතත්වයෙන් තවත් අත්වයකට වෙනස් කරන කොට ඒ මවල නිර්මාණය කරල නෙමෙයි හේතු අනුවමයි වෙනස් වෙන්නේ. එවට හේතු ඕන වෙනවා. හේතු නැතුවදරුවෝ කිසිම දෙයක් වෙන්න නැහැ. පාතිහාය කියල කියනකොට පාතිහාරපාන්නත් පාතිහාර සිද්ධ වෙන්නත් අත්භූත ආශ්චාර්මධ්‍යේවා සිද්ධ වෙන්නත් ඒක පසු පස්සෙත් පුතේ තියෙන්න ඕන හීතුඵලධර්මයන්ගේ ක්‍රියා කාරීතයක් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා දරුවූ මේ ලෝක කිසිම මනුස්සයෙක් හැම අතිම්ම තවත් මනුස්සේෙක්ට සමානිවෙන්නේ නෑැ ඇංගලි සලකුණ වල ඉඳදරම් පුතේ වෙනස් වෙනවා අපි මේ කාරණාව කියන්නේ ඒ කස්තියානි දුවට ඒ දුව හොඳ පස්ශ්නයක් අහලා තියෙන්නේ ඒ පස්නට උත්තර දුන්න පුද්ගලයත් වැරැද්ද කරලා තියෙන්නේ ඒ පුද්ගලය ධර්මවිනය දන් නැති කෙනෙක් බුදු දහම දන් නැති කෙනෙක් සිවර පමණක් දරාගෙන තියෙන කෙනෙක් ඒක නිසා දුවට හරිුත්තරය ලැබුන් නැති නිසා සංගරත්නයෙන් යෝචනය කරමින් අපි මේ පිළිතුර දෙන්නේ. පුද්ගලයාගේෙන් පුද්ගලයාට හැමෝම වෙනස්වෙනවා. එකිනෙකාගෙන් විවිධාකාරය වෙනස්කාන්තියෙන මිනිස්ස අතර උපදින සමහර කට්තිය අනිත්තයට වඩා ගොඩක් සුවිශේසී අය. හුඟක්ම සුවිශේසී අය. දැන් අපේ සිදුහත් කුමාරයාත් එකිනෙකාගෙන් වෙනස්සනනී විධාකාර ස්වභාවයන් තියෙන මනුස්්‍යු අතරු උපාත්තියලවපු සේෂ්ඨ සුවිසේසිී මනුස්සරත්නයක්. සාමාන්‍ය මනුස්සයෙක් නෙමේ. ද දැන් දුවට ම මේ කියන්න හත්න කරුණු හොඳට අධ්‍යනය කරන්න වෙනවා. මොකද වැරදි උත්තරයක් ඇවිලා දුව ැන් නොමග ගහිලා තියෙනෙහින්ද. අරි හරි උත්තරයේ දෙනකොට ඒ උත්තරයට අදාළ ගැඹුරු සිද්ධහන්ත ටිකනුත් දුවට අවශ්‍ය කරන යම් තරමකට හරි කරුණු කීපයක් කියන්න වෙනවා. වෙනත් ආගමික දුවෙක් වුණු හින්දා දුවට මේ සහර වචන තේරෙන් නෑනෙක්. දුවේ මේ කියන කවුණු හොන්ට අධ්‍යනය කරන්න දැන් දුව දන්න නවීන විද්‍යාවත්යක ගලපලත් බලන්න ඕනේ. මොකද නවීන විද්‍යාවත්ය එක බුදු දහම ගලපල බාලන කොට විද්‍යාවෙන් කියන කවුුණුත් එක්ක සීත සීයක්ම බුදු දහමේ තියෙන කාරනාව ගැලපිලා දුවට පේනවා. එතනන්න අ අද වෙන්න නැහැ. ොකද බුදුදහම් විද්‍යාවට වඩා අදරුව හිතාගන්නත් බැරිතරන් ඉදිරියට ගමන් කරනම කියලා ොය දරුවට තේරේවී. එකන් දැන්ට දියුණු විද්‍යාවත් එක්ක සීර සීයක්ම ගැලපෙනවා. හැබැයිඒ ඉක්මවා යනවා. ඉක්මවා ඔහපුතාට හිතාගන්න බැරි තරන් දුරකට මේ කවුණු විස්තර කෙරෙනවා. දැන් හිතන්න පුතේ ලෝකීන්න මනුස්සයෙන් විවිධාකාරයිනෙ. දැන් ජැමෙකානුව ගත්තහාම යට හුඟක් දුර දුවන්න පුළවා ඒ වගේම ජපානය චීනය ඔය ලෝක එකක රටවල් මතක් කරගන්නකෝ. ඒ එකේක රටවල්ල ඉන්න මනුල්සයන්ගේ සරීර එකනෙකාට ආවේනික විවිධ ලක්ෂණවලින් වෙනස් වෙනවා. දැම්පුතේ එකේක රටවල් වල ජීවත්තන එකේකයගේ සරීර එකනෙකාට ආවේනිික විවිධාකා ලක්සණවලින් වෙනස් වෙනවා කියන්නේ සත්‍ය කාරණාව. දුවට පුළුවන් විස්තර අන්තර්ජාලයෙම පොඩ්ඩා පිරික්සා බලලා හොයල දැනගන්න. අන්තර්ජායෙන් හෙව්වොත් ගොඩක් විස්තර දැනගන්න පුළුවන්වෙේ. දුවට උත්තර දුන්නු හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මරලා වෙනකෙනෙක් බුද්ධත්වයට පත් කරන්න ඕනහින්දා ඇත්ත වහලනනි පුතේ උත්තර දුන්නේ. දුවට සත්‍යය වහල උත්තරේ දුන්නේ හාමුදුරුව. සාමන්හස කපටි කෙනෙක් නේ. දරුව දැම්මේ කියන්න හදන ටික ඔය දරුව හොඳට හොයලා ඉගෙන ගන්න ඕනේ. දැම් ඔන්න මපුතාට උත්තරයේ දෙනවා. දුවකතෝලිකහින් දර කලින් කිව්ව වගේ කවදාවත් අහල නැති වචනත් මෙිතන තියනවා. පුළුවන්තරම් ඒ වචන කියන ප්‍රමාණය අඩු කරලා දුවට තීරෙනෙ විදිහට උත්තරේ කියනවා. දී මජ්‍යමනිකායේන අච්චරයක් බූත සූතය, හාමුරුව කිව්ව වගේ ගොතපු බොරුවක් නෙමයි සූත පිට කහෙම ගොතපු නැහැ. එහෙම බොරු නැහැ සමත භාවනා සිත දියුණුකරනකමය සිතේ දියුණුවේ උපරිම සීමාවන ඉද්‍යානවල අස්්ටපල සමාපාත්ති ස අස්ටපල සමාපත්්‍යවලින් ලැබෙන පංචාණය සන්සේම විශ්වාස කරන්න නැති දන්නේ නැතිකට්ටිය සිිපිටකේතියෙන් ඒදේවල් විශ්වාස නොකලට සතුරාර්රි සත්‍ය ධරමය එහෙම විශ්වාස නොක්ක ලට. තමන්ට හිතන හිතන බිකූති කිසිම ගැලපීමක් නැතිකාරණ නිවන කියල පෙන්න්නන්න හැදුවට දරුව කවදාවත් එහෙම ්‍රිපිටක බුද්ධ වචනය වෙනස් එකක් වෙන්නන හැතිපිටක තුළ තියෙන බුද්ධ වචනයේම තම බුදුරජාණන් වස දේශනා කළේ. ත්‍රිපිටික කියනපති බුද්ධ වචනයට. දධව වචන ෙමහිතන හිතන දිට වෙනස් කරන්න බැහැ වෙනස්කන් කරන්න එනැහැකරන්න බෑ. පළවැනි ධර්ම සංගායනාව ගාථ වල ඉඳං වචන අකුරුවල ඉඳන් ගණං කරලා හරි අපූරුවට පිළිවලට පවත්වාගෙන ආවා. පින්වන්ත දරුවෝ සිරිධම් හාමුදුරුවෝ ලියලා දුන්න ඔය පිටපතත ඔය දරුවයි හාමුදුරුවේ රඟපාන කොට ධර්මකාා දන්නති මනුස්සයූ ගොඩක් රැවටුනානේ. හුඟක්ඇෑ නොමග්‍යානෙ. ධර්ම කානා අනන්තින් ගොඩා ගැඹුරරි ඒවයිතින් කියන්න වෙනවා දුවට තේරුම් නැතිවුනාට. දරුවෝ විද්‍යාඥය කරියට රසායනා ගාරයකට ගිහිල්ලා පර්යේසනයක් කනකොට එකක උපකානාරගෙන එකක මිනුම්කමාරගෙන තමන් බලාපොරොත් වන පර්ේසනය කරගෙන අන වගේ. බුදු දහමෙත් දරුවෝ අර පරිර්ශණ කරනයවට තියෙනූ ඒ උපකාණවලට තියෙන නම් වගේ මේ අදාළ සංසාර කතා විස්තර කරල දෙන කාරණාවට නම් තියනවා. ඒ නම් ටික දැන ගන්නත් වෙනවා. දරුව හැමෝගීම සරී සීලුම සත්ත්වයන්ගේ සදීර. මිනිස්සුවන මේ අපේ මස්ස හැට පේනසීමාවීන්න මිනිස්සුන්ට තිරිසන් සතුන්ට අපේ මස්සැස් මේකං හැදල තියෙන එක්තර අප්‍රමාණයක් පේන දැනෙන්න්න. මාලුන්ගේ ඇස්කං ඒ දැනගන්න විදිවෙනස් තවස් සත්තුවන්ගේ දැනගන්න විදිවෙනස්. ඒ ඇයට අරමුණු දැනගන්න ක්‍රම වෙනස් වෙනවා. එතකොට මේ හැමෝගේම සරීර සියලු අයග සරීර. මිනිස්සු දෙව්වරු බ්‍රහ්මය ඔක්කෝගේම සරීර. හැදෙන්න්න පුතේ කරමය සිත උණුසුම ආහාර කියන මේ හේතුවන්ගෙන්. දැනන්දුව ටිකක් අමාරය ඇටෙනවා. ඒකට හේතුව තමයි දුව විනාආගමක කෙනෙක් හන්දා. දැන් කර්මය කිව් හාම සිතකිව් හා මුුණුස්සුම කිව් හාම ආහාරකිව්වාම කම්මචිතරිතු ආහාර කියනේ වගේ තේරුම් දන්න ඇතුවුණො ගැටළුවක්. ඒ තේරුම් දැනගන්න වෙනවා. දුවේ මෙතනද කර්මය කියල කියන්නේ. අපේ චේතනාවට කර්මජරූප කියල කියන්නේ, කර්මයෙන් හටගන්න රූප. කර්මජරූප ලැබෙන්න්න පුතේ මේ සත්වසරීරවල විතරයි. එතකොට සිදුහත් කුමාරයා මේ සත්වසරීරවල හැත්න කර්මජරූප පැත්තෙන් ගත්ත හම අති ප්‍රබල විදිහට කර්මය සකස්කර ගත්තු උත්තමය කියන කමතය කරන්න එපා. සිදුහත් කුමාරයා පුතේ අති ප්‍රබල විදිහට කරණය සකස්කර ගත්ත උත්තමයන් වහන්සේ නමක් උත්තමයෙකු. එතකොඩ සිදුුවහත් කුමාරයාගේ සාමාන්‍ය මනුල්සයන්ගේ උපත පැහැදිලුවම කෙනෙකට වෙනස් වෙනවා. සිදුහත් කුමාරයා කියනෙපතිය අසංකෙ හතරකුත් කල්පලක්ෂයක් පාර්මී දම් පුරපු. අපේ මහබෝධි සත්‍යයන් වහන්සේ නමක්. දැන් දුවරට ඔයි පිටපත ලීල දුන්න ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් නෙමේ. සාමාන්‍ය මනුස්සෙක් නෙමේ. දේ? හිතාගන්න බැරිතරං තමන්ගේ කර්මය ගොඩක් ප්‍රබල විදිහට දියුණු කර ගත්ත උත්තමයන්න් වහන්සේ නමක්. සිද්දුහත් කුමාරයාකයන් හිතාගන්න බැයිතරං කර්මය සකස්කර ගත්ත උත්තමයෙක්. දැන් ඔය දරුවන්ගේ සරීරයේ හැදන්නේ කර්මය සිට උුස මහාරකින හේතුවන්ගේ. සිත සහ චෛ්‍යක ධර්ම හටගන්නන පවත්වන හේතු තවත් ගොඩත් තියෙනවා. එතකොට මේ කර්මය කියන එක අති පබල විදිහට සකස්කර ගත්ත උත්තමයන් වහන්සේ එ නමක් තමයි සිදුවත්කුමාදයක් කියල කියන්නේ. මේ අන්තිම භවය මෙ අවසම් භවය සිද්ධහත බෝධි සත්්‍යයන් වහන්සේ විදිහට අපි බෝධි සත්්‍යයන් වහස උපත්තිය ලැබුවේ. දුවී මවකුසක ප්‍රතිසන්දියට පස්සේ ඇතිවන බවාංග හිත තියෙනවානේ. ප්‍රතිසන්දියට පස්සේ ඇතිවන බවාංග හිතත් එක්කම සිත්්තජ රූප ඇතිවෙන්න පටන්ගන්නවා. දැන් රුතුජරූප කියන්නේ තේචෝධාතුවයෙන් උපද්ධවන රූපවලට ආහාර රූප කියන්නේ අනුභවකන ආහාරය රසෝජාවට. එතකොට දරුව ඔය දරුවාගේ වගේම මෙ සියලුම සත්වයන්ගේ සරීද හැදෙන්නේ මෙන්න මේ කිව්ව හේතු හතරෙන්. ඔය හේතු හතරෙන්. එතකොට මේ හේතු අතරෙන් දැන් කරමය කියන්නේ මොකක්ද කියන එක නම් දැනගන්න වෙනවා කර්මය කියන ගොඩක් ගැඹුරු මාතෘකාවක්. හොඳට අධ්‍යනය කලාාම හරි අපූරුවට තීරුන් ගන්න පුළුවන් සීලුම සත්්‍රයන්ගේ සංසාර කතාන්දරයේ පබලැතම කාරණාවක් කරණය. දයි කර්මය කියන මොකදද කියලා දුව හොයනකොට දුව මෙහම එක තේරුම් ගන්න. දැන් මේ ප්‍රශ්නයහපු දුවගේ ඔය එක හිතා. ඇතිවෙලා නැතුව යද්දිම. තවතවත් ඒ වගේ සිත්පරම්පරාවක් ඇතිවෙනවා. ඔය සිත්පරම්පරාවේ හැමහිතකම එකඒක කටයුතු කරන්න ඇතිවන චෛතසික ධර්මයි. අරහිතයි ඒ ඒ කටයුතුවලු යොදවාලන චේතනාව කියන ධර්මතාවයට තමයි අපි කරමය කියල කියන්නේ. ත් විදිහකට කිව්වොත් පුතේ. සිතත් සිතේ යෙත්න චෛසික ධරමත් ඒ ඒ කටයුතුවල යොදවාලන ධර්මතාවයට කර්මය කියල කියනවා ඒ වගේ කර්මයේ විදිහට යෙදෙන චේතනාාව බලවාසිත් ඔක්කෝම විසි නවයත් තියෙනවා. කර්මජසිත් විසි නවයක් තියෙනවා. ඒ විසි නවේට පුළුවන් පති අනාගතයේදී නාමරූප දධරම උපදධවනුන්න දැන්ඳුව අමාරය වැටනා. සිරිදම්ම හාමුදුරුවන්ටත් සිරිධම්ම හාමුදුරුවන්ගේ ඒ ගෝලයා, සිරිම් බුදු හාමුදුරු බවට පත් කරන්නට ඕන හින්ද අපේ ගෞත බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න හදන ඒ ගෝලයාටයි. දෙන්නටම තේවරුන්ගන්න බැරි තැනකට දආවා. එතකොට හිතාත් හිතේද චෛල්සික ධර්මත් ඒ ඒ කටයුතුවල යොදවාන ධර්මතාවයට තමයි චේතනාව කියලා කියන්නේ. එතකොටේ චේතනා බලවත්තයේත්න කර්ම සිත්පලට විපාක ධරණය කම්බ වෙනවා. මේකට උත්තරණ සිරිධම්ම හාමුදුරුවන්ගේ. ය දුව පොඩ්ඩක් කහල බදල්න්නක සිරදම්ම හමුදුරන්ගේ ගෝලයාගෙනයිමියකිව්වේට උත්තර ඇඟබීරගන්න මොන හරි කියලා. එහමන ඇත්තං ූහොම දෙයක් සඳහන් වෙන්න හරි. එහම ැත්තම් පස්ස කාලිය වෙලා හරි මොකක් හරි කියර බීරන්න හත්නාමසා මේකු මේ උන්හන්සල දන්නේෙ නෑ දන්නවන අරවගේ මෝඩ උත්තර දෙන්න නෑ. විශේසීම අන්‍යාගමික වුණු. ඔය දරුවන්ට විශේසේම පැහැදිලි උත්තර දෙන්නට ඕනෙ නිරවුල් නිවැරදි පැහැදිලි බුද්ධ වචනය ඔය දරුවන්ට කියර දෙන්න ඕනෙ කාලය අරගෙන කියර දෙන්න ඕන. අරසාමින්න්නහසටඒ සක්තියනැහැ. දරුව? සිද්ධාත කුමාරයා, ඒකයන් අපේ මහබෝධි සත්‍යයන් වහන්සේ, අසංක්‍ය හතරකොත් කල්පලක්සයක් පාර්මීධර්ම පුරණකොට අතීතයේ ඒ ඒ බුදුරජාණන් වහන්සේලා මුණ ගැවුණා. ඒ ඒ බුදුරජාණන් වහන්සේලාගේ විවනන ගත්තා. දෙව්වරු ඒවාගේම පංච සුද්ධාවාසවලයින අනාගාමී වගේම රහාත්බ්‍රහ්මයෝ මේක දැක්කා මේක දැනගෙන හිටියා. ඒවගේම ඒ ඒ කාලවල හිටිය අභිඥාලාබීන්, ැනගෙන හිටිය. දැන් අභිඥාලාබීන් ගැන විශ්වාසයක් නෑ අපේ සිරිධමස්මන් වහන්සේටත් ඔය දුවත් එක්ක ඒ සාකච්ඡාව මෙහෙවපු සිරිධම්ම හාමුදු්‍රගේ ගෝල හාමුදුරුවන්ටත්. අභිධරමය විශ්වාසකරන්න ඒවාගේ සමති විදාශනා භාවනා විශ්වාස කරන්න ඒවාගේම අභිඥා සමත භාවනාව ආනි සංසත් උන්වහන්සර විශ්වාස කරන්න නැති හින්දා. මෙතන සිද්ධ වනේපුතේ පොඩි දෙයක් නෙමෙයි. විශාල පිරිසගේ පවට යේ පවට ලැච්චාව නැති කර දැමීමක්. කෙනීගේ පවට බය පවට ලැච්චාව නැතිකරනව කිය මහ භයානක කාරණාවක්. පවට බය පවට ලැච්චාාව ඔය දීවධර්ම දෙක නැති කළ දැම්මහාම ඒකට්ටී මිලෝපාලොව හිතන් ඇතු ආසාවල් පොදිබැඳගෙන මිළමුදල් තන්හාවන් වූ වගේ පස්සේ විතරක් යන්නහත් නවා සසරම කළමනා කරණය කරගන්න නැතුව. මිළමුදල් යනවාහන දේපලාදිය අවස්ස අත්‍යවස්ස එව කළබනාකරණය කරගන්න ඕනේ සම්ම ආජීවය අනුව ජීවිතයේ විදිහට හැඩගස්සාගන්නට ඕනේ. පින්වන්ත දුවේ දේවකෝලාහලයක් ඇති වුණ. මහ බෝධිසත්්‍යයන් වහන්සේ පහළ වෙන්න ලංවෙනකොට දැනගන්නව නැරක්කෝම දේවකෝලාහලයක් ඇති වනා. තුසත දීවලෝකෙ හිටපු බෝධිසත්වයන් වහන්සේට දෙවරු ආරහත්නාත් කලා. මහමායා දේවිය සුද්දෝදනරත්තුමා එවගේම යසෝදරාදේවිය රාහුලකුමාඩය අග්‍රස්සාාවකයන් වහන්සේලා අස්සූ මහසාාවකයන් වහන්සේලා විසාකා මහෝ පාසිකාව අනේපේසේත්තුමා මේ වගේ උත්තමයෝ. අපේ බුදුරජාණන් වහන්සේ මොනගැහෙන විදිහට පාරමී පුරාගෙන ආවා. අනෝමද සිබුදුරජාණන් වහන්සේ කාලෙදි අග්‍රස්සාාවකතුමෝ පාරමීදම් පුරන්න ගත්තා. යසෝදරා දේවීන් වහන්සේ පාරමී දම් පිරිව සුමීරතා ප්‍රස්තුමා දීපංකඩ බුදුරජාණන් වහන්සේගේ මවරණ ගන්න වෙලාවෙමයි. එදා එලමයි ඒ පාර්තනාව තිබුණේ. එටකට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිවු මතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තමයි අග්‍රස්සාාවගන් වහන්සල පාරමී ධර්ම විවරන් ලබල පාරමී ධර්ම ඒ වනිෙන් සම්පාධනයකන පටන් ගත්තේ. ඊට කලින් පාරමිය සත්තියෙන් තිබුනට ලබා ගත්තේ අනිත් උතුමන් වහන්සේලා ඒ ඒ විදිහට ඒ කාලවල. එතුකොට ඒ වගේ හේතු සම්පත් මොහොකුරාගෙන ආපු. ඒ වගේ උත්තමයන් වහන්සේලා ගොඩක් මොනගැහෙන්න්න තියෙන. ඒ වගේ කාල සීමාවක අර උක්කෝගේම හේතු සම්පත්වට වඩා අති පබල හේතු සම්පර්ත්ප්‍රමාණයක් මහබෝධි සත්‍යයන් වහන්සගේ තියෙනවා. දරුවෝ පාඩමි ධර්මපුරණකොට. කල්පලක්ෂයක් අසූමහසාාවකයන් වහන්සල පාරමීධර්ම පුරනවා. එතකොට අසංක එකකුත් කලපලක්ෂයක් අග්‍රස්සාාවකයන් වහසල පාරමීධර්ම පුරන්න ඕනේ. නාමුරූපධර්මී තාත්වයට මුහොකුරායන්නට අසංක දෙකුත් කලපලක්සයක් තමයි. පසේ බුදුරජාණන් වහන්සේලා පාරමීදම් පුරන්නේ. එවනාට ලූතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් වෙන්න නම්. අආසංක්‍ය හතරකුත් කල්පලක්ෂයක් පාහරමේ දම්පිරුවත්, ප්‍රඥාධික බෝධි සත්‍යයන් වහන්සේලා. අස්ථාසංකය කල්පලක්ෂයා සද්්‍යාධික බෝධි සත්‍යයන් වහන්සේලා සොලසාසංක්‍ය කල්පලක්ෂයක් ඒ විඩියාධික බෝධි සත්‍යයන් වහන්සේලා පාරමී ධර්ම පිරුවොත් ඒ විදිහට ලෝතරා සම්මා සම්බුද්ධත්වයට පත්වවෙන්න පුළුවන් ඒන ගම නිදි නාමර ූපධර්ම මුොහෝ කුඩා යන්න ඕනේ. පින්වන්ත දුවේ ඒ ඔක්කෝම උත්තමයන් වහන්සේලා එකට මුුණගැහෙනවා. දෙවුරු නොයිවසිල්ලයෙන් බලාගෙන ඉන්නවා. දෙවරුරු දන්නවා. දෙවුරු නොයිවසිල්ලයෙන් බලාගෙන ඉන්නවා. සක්ක දීවදාජායටහි වෙනවැඩ නැතුව නෙමෙයි. ඒ හැමූම නොයිවසිල්ලයෙන් බලාගෙන හිටියා මෙ සිදුවීම. මෙහි සියලුම දෙනාගීම මහබෝධි සත්්‍යවයන් වහන්සේගේ අග්‍රස්ාව කසූ මහසාාවක, සියලුම මහා ශ්‍රාාවකතුමාන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ මේ හැමෝගේම සරීර පින්වත්න අර කිව්ව හේතුහතරින් හැ දෙන්නේ පින්වන්ත දුවේ ඒ හේතුහතරින් හැදන්නේ කම්ම චිතරයතු ආහාරකින් හේතුවන්ගෙන් ඇතිවෙන්නේ හැබැයි අනිත් හැමෝගේම ඒ හේතුන්ගෙන් හටගන්න මේ රූපයට වඩා සිද්ධාර්ථ කුමාරයා විසේසයි. දැ අච්චරයක් ූත සූත්‍රයේ තියන කානාදරුවෝ සම්පූණයම සත්‍යයි. ඒක තියන බොරු නෙමෙයි. අඩ සාමින්හ සොය දරුවාව නොමග ඇව්වා. මෙතන බොරුවක් නෑ පුතේ මෙතන සත්‍යයක් තියෙන්නේ. හේතුඵල ධර්මයාගේ්‍රයාාකාරීතය සිද්ධවෙන්න කොහොමද කියලා එක එකට එක එකට මේකෙ කියලා පෙන්නල දෙන්න පුළුවන් විදියට සියල්ලයම් බුදුරජාණන් වහන්සේ දේශනා කලා තියනවා. ඒ පෙන්නල දෙන්න පුළුවන්. ඒ තියදුවී පත තිපිටකය අටුවාටිකා එම අනය බුද්ධ වචනය තුළ. එතකොට දරුව අච්චරිය බූට සූත්‍රය තියෙනකාන සම්පූර්ණයම සත්‍යයයි. දැන් දුවලගේ ඔය නාට්‍ය පිටපත ලිව්ව සිලිදම්ම හාමුදුරුව ඒකට ගෝල හාමුදුූ යොදවලා ඔයගේ උත්තරයක් දෙන්න ලෑස්ත කරන්න උත්සාහ කලාට දරුවෝ සිරිිදම්ම හාමුදු උපදිනකොට දෙව්වරු පිළිගන්නාවේ නැහැනේ ඒකට අපිට කරන්න දෙයක් නෑ. දැන් සිරිධම්ම සාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ කෙළ සමාජගත වෙන උත්සාකරන හින්දන්නේේ බුදුහාමුදු මරන්න උත්සසාහ කරන්නේ පීනුවම් පාන කියන්න බෑ මේ ගාතනය කරන උත්සා කිරීමක් හිද. එතකොට බුදුරජාණන් වහන්සේ ගාතනය කරන්න බුදුරජාණන් වහන්සේ මරන්න උත්සා කලාට දවම අපේ සිරිධම හාමුදුරෝ උප්පත්තිය ලබනකොට උන්වහන්සේගේ ඇගේ අරවිදිට ඒ සියලුම දෙනාගේම ඇගේ ගෑවෙන දේවල් මහකුස ගර්භාසයේදී ගෑවෙනවා. දැන් උපදිනකොට හැමදර්ුවය ගෙම ඇගේ තැවරෙන අම්මගේ ගර්භාසේ ඉද්ද. ඒ වැදෑම හා ඇතුළෙ තියෙන අර තරලේ. ඇගේ ගෑවෙනව හැමෝගේ මුන්හන්සකෙ ගෑවෙන අපි හැමෝගේ මත් එහෙමයි. ඉතිං ඒ තරලේ ගර්භාසයේදී, එහෙම නොතිබුණා කියලා ගරභාසේ මහබෝධි සත්වයන් වහන්සේ උපදින්න ඉන්නකොට ඒ තරලයක් එහෙම තිබේ නෑ කියල කොහෙවත් කියවෙන්න ඇන පුත. කිසිම තැන එහෙම තරලයක් තිබ්බේ නැහැ කියලා කියවෙන්නේ. හෙම සඳහනක් එන්න එහෙම කියන්න එහෙම කියන්න කෝමද හේතු පළධර්මයන්ගේ ක්‍රියාකාරීත්තයක් නෑ. හැබැ සිද්ධ උනේපුතේ බෝධි සත්‍යන් වහන්සේගේ ඇගේ අපි සුදුදේවල් ගෑවෙන්නේ නැති එක. බෝධිසත්‍යයන් වහන්සේගේශරීරයේ අපිේ සුද්ධේවල් ගෑවෙන්නේෙ නෑ. ඒකට හේතුවත් තියෙනවා. ඒකට හේතුව තමයි දුවේ බුදුරජාණන් වහන්සේට දෙතිස්හාපුලිස ලක්ෂසණ තියෙනවා. දුවට ඒ උත්තරය දුන්න? රිදම් හාමුදුුවන්ගේ ගෝල හාමුදුරුවෝ දන්නේ නැහැ මේ කාරණාව. ඒ දෙන්නම උච්චේද දුෂ්ටිකෝනේ බුදුදහම දන්න නෑනේ ඇගේ තියෙන්නේෙ බෞද්ධකම පේන්න සිවර විතරයි. බිස්සූත්තයට තියෙන එකම ලකුණ සිවර විතරයි. වෙන බිස්සූත්තය පිහිටන්න ඕන කාණ පේන නෑනෙ තුනුරුවන් සැකනකොටම මේ යක්ක මහිමි වෙලා යනවානේ එතකොට දේ මෙයාකාරයට මේ කවුණු ඔය දරුව තේරුම් ගද්දි බුදුරජාණන් වහන්සේගේ එක සිද්ධාර්ථකුමා අරයාගේ. මහබෝධි සත්්‍යයන් වහන්සේගේ සරීදයේ දෙතිස්මා පුලස ලක්ෂසණ පිහිටනවා. දෙතිස්මා පුරස ලක්ෂණවලින් එකක් තමයි ස්වන්න වන්නතා. අර වක්කලී හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරුර බලන්නම හිතාගෙන පැවිදිවුණෙ. පත්තරම්පාට දිනිසෙන බුදුරජාණන් වහන්සේගේ රංවන්සිවුර ලැබුණේ අන්න ඒ එකක්. ඒවාගේම අබිනීල නෙත්තතා, ඒවගේම ගෝප කුමතා. ඒ කියන්නේ එකක උප්පත්්‍යය ලැබූ අතීත බවලදි අනිත් ඇදිහා රව ලැබැලිුව නැහැ. බොහොම ප්‍රියමනා පැහිම් බැලවා, ඒ අතීත ඒ වගේ ගොඩක් කුසල කරන කරලා තිබබහින්දා අපේ බෝධිසත්්‍යයන් වහන්සේ හැමෝට ප්‍රියමනාප වනා. දකින දකින අයගේ හිත් පැහැරගන්න තරං බොහොම ලස්සන රූ සපුවත් තිබුණා, ඒ ලස්සන රූ සපුුවේ දූවිලිහෙම පිහිට අන්නෙත් නැහැ. අපේ වගේ ඔය දරුවන්ගේ වගේ ධඩියදාල ඒ වගේ අපිුසිදු වෙලා එහෙම වෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අතීත කුසල කර්මහින්දා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මා පූසලක්ෂණසා ඒ ශරීර ස්වභාවේ සිද්ධාර්ථ කුමාරයා විදිහට මහකුසිං බිහිවෙලා ආයේ මහාබෝධි සත්්‍යයන් වහන්සේගේ ඒ ශරීර ස්භාවයන් ගැන සංසාරය ගැන කර්මකර්ම පළ ගැන. බුදුරජාණන් වහන්සේ නම භවට පත්වෙනකොට අග්‍රස්සාාව කසු හාසාාවකයන් වහන්සේලා බවට පත්වෙනකොට ඒට අවස්්‍යකන හේතු සම්පත් ගැන. කිසිම දෙයක් ඔය දරුවට උත්තර දුන්න හිමිනම දන්නේ නැහැ. ඒ නිසාදුවේ දුව ඔය තිරපිට පත ලියාගෙන ඔය විදිහට සාකච්ඡා කරනකොට ඒකට ලැබුණු මිත්‍යාදුෂ්ටික උත්තරේ ගොඩක් අය සමාධන් වෙලා. හුඟායි නොමගැගිහිල්ලා. දුවේ මේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න. අපි මේ ප්‍රශ්නය හපු කටෝලික දුවට මේ කවුන කියන්නේ. ට තේරුන් කල දු නමික නිවැරදිිය උත්තරේ. දේ මේ විදිහට තේරුන් ගන්න ඕනේ සිදුහත්කුමාරයක් කවද. සිදුහත්කුමාරයාගේ නාමරූප හැදුනෙ කොහොමද ඒ තරම් මුහොකුරාව ගොහො කොහොමද සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ඒ තත්වේයට පත්වනේ කොහොමද කියන හේතු පල ධර්මයන්ගේ ත්‍රාකාරීත්තේ තේරුන් ගන්න ඕනේ. ොඩක් විස්තර කියන්න තියෙන අන්‍යාගමික දරුවෙක් හින්ද. නම් ඒ අදාළ ධර්මානකූල නම් ටික කියන්න අපිට විදිහක් නෑන කිවට විදරුවන්ට තේරෙන් නැතිහින්ද. සිුදුහත් කුමාරයාගේ පෙරසංසාරයේ පාරමි කරමවල විපාකේ. කාටවත් සමාරකදන්න බැහැදරුවෝ. ඒ වගේ එක උත්තමයයි ලෝක පහළවෙන්නේ ඒ පහළ වන උත්තමයාණන් වහන්සේට අපි කියා බුදු හා මුදරුව ැත්තම් බුදුරජාණන් වහන්සේ කියලා. එතකොට සිදුහත් කුමාරයා ඉපදිච්ච ගමම්ම නෙලුම් මල්වල පියවරතියලා අගගෝ හමස්මි ලෝක අස්ස කියලා කිව්වේක පස්සෙ කාලෙක ගොතපු බොරුවක් නෙමෙ ඉදරුවෝ. ඒක සත්‍යය. අපි බුදුරජාණන් වහන්සේට සමානකරන තව කෙනෙක් ලෝකෙ පහල වෙන්නේ නෙ ලෝකටම එක්කෙනයි. ලෝකෙටම එක්කෙනයි. දැන් හිතන්න සාමාන්‍ය පවුල්ලල විවිධ ළමයි උපදිනකොට අම්මල කියනවා. අනේ අපි පවුලි තිබ්බ කරදර ඔක්කොම නැතුව හිතා ගන්න බැෑනීම දරුව ඉපදුන් දවස මේ වගේ දීවල් මට ලැබුණනේ. මට මැනිකුල් පත් ලැබුණ අපින රත්නපුර පලාාතෙනෙ. සහරයි කියනවා මේ දරුව ඉපදුණු දවසේ මම කෝටිපතිය වුණා මිච්චර දනස්කන්දයක් හම්බනා ඒවගේ සමහර දරුවු උපදනකොට සම්පාත් සමහර දරුවන්ගේ සරීර වලන හැඩරුව මේ වගේ ගොඩක් කියව වෙනස් ඉවට හේතු තියෙනවා ඒ හේතු අතර ප්‍රබලතම හේතුව කර්මය. අපි බෝසතානන් වහන්සේ ගත්තහම බෝසතාණන් වහන්සේගේ කරමය දෙතිස් මහා පූස ලක්ෂණ වලින්පිරුණු ඒ සම්බුදු සිරුරක් ලබන්නට පෙර සංසාරවල කරගෙන් තිබ්බ මහාපාරමි බල මහිමේ. ඒ බෝධි සත්‍යයන් වහන්සේ අර මල්මත නෙලුම් මත පියවර තබල අග්ගූ හමස්මි ලෝකස්ස කිව්ව එක බොරුවක්නමක සත්්‍යය දරුවෝ. එහෙම වෙන්න පුළුවන්. දැන් ඔය දුවලාගේ ආගමේ උගන්ධනවනේ කිස්ත්‍රෘෂ ඒසුස් වහන්සේ ඉපදුනේ කණ්ඥාවේගකුසේ කියලා. ඒවට නිින්දාා පාස කරන්නයන් එපාපුතා. එම වෙන්න පුලුවන් අඹපාලිය තිපවත්ි විදිහත් තියෙනවා. සිදුවෙන්න පුළුවන් කවුණන සිදුවන විදිහයට පිළිගන්න ඕන. ලෝකයේ විවිධාකාර ආගමික සස්්‍යවාස්තුූරු සහ, විධාකාර ආගමික නායකෝ පහළ වෙන්න පුළුවන්. අනිත්තයට වඩා සුවිශේසී අය. මේ ලෝකෙ තියන ඕනම දෙයක් තියන තත්වයෙන් තවත් අත්වයකට වෙනස් කරන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස්සෙන කොඩ සාමාන්‍ය ලෝකයාට වඩා වෙනස්සය පහළ වෙන්න පුළුවන් හැබැයිඒ වෙනස් අය අතරේ අති විශිෂ්තතම ඉතාම ප්‍රබ ලැතම උත්තම උප්පාතිය අපේ සිද්ධාත බෝධි සත්වයන් වහන්සේගේ උප්පාතිය. පින්හන්ත දුවේ අත්්භූත සිදුවීම් වෙන්න තරං බෝධි සත්්‍යයන් වහන්සේ හැම අතිම්ම සියලු මිනිස්සුන්ට වඩා පාරමී ධර්ම මුහොකුරාගේ සේෂ්ඨ උත්තමයාණන් වහන්සේ නමක්. දැන් අර සාමන්හන්ස කියේනවාන මේ හින්දුආගමෙන් ගත්තේව කියලා. දරුව මේව හින්දුආගමෙන්වත් තව එකඒක ආගංවලින් ගත්තේව නෙමේ. ඒ හාමුදුරුවෝ කිව්ව විදිහට ඔය දරුව නොමග ගියානේ. එවනාටඒ මේ විදිහට තේරුන්ගන්නකර එතකොට නොනැස පෑදේවි. දැන් නිගන්ටනාතපුත්තතුමාගේ ගිහි කල බිඳගේ නම යසෝදා තමයි. සිදුහත් කුමාරයාගේ බිරිඳගේ නමත් යසෝදරා. ඉතිං ඒවාගේ එක වගේ නම් තිබ්බ කියලා, ඔොහොමද වෙනත් ආගමකින් ගත් ඒව වෙන්නේ. ැ එක වගේ නම් තියන රාජකීය පවුල්ලල දැන් රාජකීය පවුල්ලල එක වගේ නම් තියන බැයිද. ඉංගීසින් ලංකාව ආක්‍රමණය කළ හම ඉංගීසි නම් ගොඩක් මේ සිංහලයින්ට ආයවිෙනද එ එකකට විට්ටෝඩියයා කියය නම් ගොඩක් අයට දැම් මනැද්ද. එතකොට ඒරාජ රජ පව්ලේ නම් ගොඩක් අයට දැම් මෙ නැද්ද. එහෙම වෙන්න පුළුවන්. හෙම වනා කියලා ඒ ආගංවලින් ඒව ගත්තා කියලා කියනවනං ඒක වැරදි දැන් සිරිධම්ම හාමුදුරුවෝ කියන නම කීදනයෙක්ත තියනවාද කළ බලන්නකු. ඒවාගේම දැන් ඔය ප්‍රස්නය හපුෝ ඔය කතෝලික දුවගේ නම තියන තව කීදනයෙක් මේ ලංකාවෙ ලෝකඉන්නවද. ඒවගේම අනිත් අනිත් ඇගේ නම් තියනයි කීදනෙක් මේ ලෝකඉන්නවද. එක කාලෙකට එක වගේ සමාන නම්ගම් තියෙනය ඕන තරං ඉන්න පුළුවන් එක වගේ ගම්මානත් ඕන තරන් තියෙන්න්න පුළුවන්. ඒවාගේම දේවකතාසා බිවිදේවට සමානකමුත් සමහරලාවට එක එක දේවල් එක තියෙන්න පුළුවන්. හැබැ දරුවෝ එහෙම දේව සිද්ධ වනා කියලා ඇත්තටම සිදුණුදේ සිද්ධ වඋනේ නෑ කියල කියන්න කෝසාක්සිී. එහෙම කොහොමද කියන්නේ. හිතෙනව කලා කිව්වට හරියන්න? එහෙම නෑ කියලා කියවන සාක්සිි පෙන්න්න ඕන. එකම කාලයක එකම නම්ගම් තියෙන ඉන්න පුළුවන් දැන් අද කාලෙ ගත්තාම ලංකාව එක නම තියනය කොච්චරඉන්නවද. පියල් කියල ගත්තොත්, සුනීතා කියල ගත්තොත්, ඒවාගේම ධර්මදාහස කියලා ගත්තොත් ඔය නම්බලින් එකම නමින් ඉන්න කොච්චර ඉන්නවත් දරුවෝ. ඒවාගේ දෙයක් කරගෙන මිමී විදිහට කියන එක සම්පූණයම වැරදීනේද දැම් බලන්න යසෝදදා කියන නමින්. හවත්කට්ටිය එහෙම හිටියා කියලා බුදු දහමේ ඉන යසෝදරා වැලදී කෙල කිව්වොත් හරිද. දැන් බුදුදහමේ කියවන චතුරාර් සත්‍ය ධර්මය අනිත්තාහාගංවල නෑනේ. දැන් නම්ගම් තියෙන්න පුළුවන් රාජ මන්දීර තියෙන්න්න පුළුවන්, ඒව ඉතිහාස කතාවේ එකක්කෙනගේ නම් නිස්සරාහිම තියෙන්න්න පුළුවන්. වෙනත් ආගං වලහෙම කියවෙන්න පුළුවන්. වෙනත් ආගමික නායකීන්ගේ චයත කතාවලට සම්බන්ධ වෙන්න පුළුවවා. ඒ වනාට දුවේ චතුරාර් සත්‍ය ධර්මය කොයියාගමේද තියෙන්නේ. කොයි ආගමේද චතුරාර් සත්‍ය ධර්මය තියෙන්නේ නිගඩනාත පුත්තතුමාගේ තියනවද කිස්්න එයාගේෙ තියෙනවද. අනෙත් ආගංවල තියෙනවද එහෙම නෑ කිසිම තැනක චතුරාර් සත්‍ය ධර්මය නැහැ. පුතේ දැන් ඔය වගේ දේබල්වලට අහු වෙන්නේ එපා. ඔය වගේ පස්න ඔය වගේ ධර්මය දන්නේ නැති අයගෙන් ඇහුවට ඔය දරුවට කවදාවත් නිවැදි උත්තරය හම්බ වෙන්නෙ නැහැ. ඒක නිසා ධර්මය දන්න අයගෙන් තමයි ඔය වගේ පස්න අහන්න ඕනේ ත්‍රිපිටකයේ කිසිම දෙයක් පින්වන්ත දුව වෙනස් වෙලා නැහැ. තිපිටක කියන්නේ බුද්ධ වචනයට බුදුරජාණන් වහන්සේ අනුමත කරපු වචනයට භාගිවතුන් වහන්සේගේ ඒ බුද්ධ වචනයට සාාවකෝ දේශනා කළ තියනඒවත් බුදුරජාණන් වහන්සේ අනුමත කරපු ඒ බුද්ධ වචනයටයි අපි තිපිටක කියලා කියන්නේ ඒ කිහෙම වෙනස්සලා නැහැ බුදුමර බුද්ධත්වයට අභිනවයෙන්කිනෙකො පත්කරන්නට ඒ පිරිස උත්සාහ කරනකොට මේවාගේ නින්දනීය දේවල් වෙන්න පුළුවන් හැබැ එහෙම වන තරම

එහෙම වෙන්න වෙන්න දුවේ ධර්මය මතු කරන්නට පුළුවන්කම ලැබෙනවා. තතාගතපපබීත දම්ම විනයෝ විවටෝ විරෝචටිනව පටිච්චන්න්නෝ භාගිවතුන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය විවෘර්තවෙන්න විවරෘත වන්න තමයි බලන්නෙ බැහු ොත් නෙමයි. ඉතින් මේවාගේ ධර්මවිනයේ විවෘත කරන්න තවත් අවස්ථාවක් ලබාදීම ගැන අපේ පිටිදීවයේ සිරිදම්ම පින්වස්සාමින් වහන්සේට අපිස්තූ තිකරනවා පු්්‍යානමෝත්නා කරනවා. ඔබවහන්සේ තවත් ඔය වගේ විකෘතියක් ඉදිරිපත් කොත්. එකත් බොහෝම සතපින් බාඩගන්නවා දර්මේ විවෘත්ධ කරන්න තවත් අවස්ථාවක් ලැබීම ගැන බොහෝම පින් තෙරුවන් සරණාව.